බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ආදී කාරණා අපි අහනවා. මේ බුද්ධත්වය කියලා කියන්නේ කුමක්ද සාමින් වහන්ස? තෙරුවන් සරණයි ශාලිකා මෙතනිය. තෙරුවන් සරණයි හැම දිනාටම. විශේෂයෙන්ම මේ වෙසක් මාසේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ සත්‍ය අවබෝධ කරපු කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම අපි උන්වහන්සේ සම්බන්ධයෙන් කරුණු කාරණා තේරුම් ගැනීම දැන ගැනීම තාම ප්‍රයෝජනවත් වැඩගත්. තාම වැඩගත් ප්‍රශ්නයක් බුද්ධත්වය යනු කුමක්ද? බුද්ධත්වය කියලා කියන්නේ බුද්ධ කියන වචනේ අපි තේරුම් ගත්තොත් මේක හැදිලා තියෙන්නේ පාලි ව්‍යාකරණ අනුව බුද්ධ ධාතුවෙන්. ඒ කියන්නේ අවබෝධය කියන ධාතුවෙන්. අවබෝධ කිරීම යමක් තේරුම් ගැනීම තමයි බෝධේති කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. නැත්නම් ඒක බුද්ධති කියලාත් කියනවා. එහෙමයි. බුද්ධති බෝධේති කියන එකේ සාමාන්‍යයෙන් අර්ථය අතර අනුන්ට අවබෝධ කරවීම කියලා. ඉතින් මේ බුද්ධති අවබෝධ කිරීම කියන එකෙන් අපි බලන්නට ඕනේ මොකක්ද අවබෝධ කරේ? කවරක්ද අවබෝධ කරේ කියන එක. බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ තනියම සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරා. අපි සාමාන්‍යයෙන් කියනවා කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ කාලය නැමැති වැලි තලාවෙන් වැටිලා ගියපු ලෝක සත්‍ය උන්වහන්සේ තනියම අවබෝධ කරා. එහෙමයි ස්වාමීන් වහන්ස. මේ අවබෝධ කිරීමට තමයි අපි බුද්ධත්වය කියලා කියන්නේ. නැත්නම් ඒ අවබෝධ කරපු කෙනා තමයි බුද්ධ කියලා කියන්නේ. එහෙමයි. දැන් බුද්ධ කියන වචනෙන් අවබෝධයේ සඳහන් වෙනකොට මේ අපිට හම්බ වෙනවා බුදවරු හතරනමක් ගැන. පළවෙනි බුද්ධ කියලා කියන්නේ අපි වගේ ධර්මයේ ඉගෙනගෙන හොඳින් ධර්මය ගැඹුරින් තේරුම් ගත්ත අයටත් කියනවා බුද්ධ කියලා. ඒකට අපි සාමාන්‍ය කියන සුත බුද්ධ කියලා. එහෙමයි. සුත බුද්ධ. ඊට පස්සේ ධර්මය ඉගෙනගෙන භවනා කරලා ඒ තුලින් අරිහත්ත්වේ නැත්තම් මාර්ගඵල ආදී අධිගමණය කරපු උත්තමයන්ට කියන ශ්‍රාවක බුද්ධ කියලා. ධර්මයේ පිළිපැදලා අනුගමනය කරලා අවබෝධයට පත්වෙච්ච උත්තමයන්. ඊළඟට ඉන්නවා මේ වගේ මාර්ගෝපදේශයකින් තොරව තනියම ධර්මය අවබෝධ කරගන්න පිරිසක් උන්වහන්සේලාට කියන ප්‍රත්‍යේක බුද්ධ කියලා. එහෙමයි. පාලියෙන් කියන පච්චේක බුද්ධ, අපි සිංහලෙන් කියන පසේ බුදවරු කියලා. ඊට පස්සේ තවත් පිරිසක් ඉන්නවා තනියම මේ ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයට ඒක විස්තර වශයෙන් දේශනා කරන්නට සමර්ථ වෙන පිරිසක් උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේ, බුදුහාමුදුරුව, තථාගතයන් වහන්සේ කියලා අදහස් කරන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි දසබල ඥානවල වශීභාවයට පැමිණෙනවා. ඊළඟට සර්වඥතා ඥාණයට පැමිණෙනවා. වශීභාවයට පැමිණෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ? ආයකත් හොඳ ප්‍රශ්නයක්. වශීභාවයට පැමිණෙනවා කියලා කියන්නේ ඥානියෝ සම්පූර්ණයෙන් උන්වහන්සේලාගේ චිත්තසංතානයේ විසඳව සුවිසඳව පවතිනවා. දැන් ওই දශබල ඥානවලින් ශාලිකා සමහර ඥාන පිළිබඳ කොටස් ශ්‍රාවකයන්ටත් තියෙනවා. එහෙමයි. සමහර අය දැන් කම්ම විපාක පිළිබඳ නුවණ, තානාඨාන දන්න නුවණ, මේවා සම්බන්ධයෙන් සමහර අවබෝධ තිබිලා තියෙනවා ශ්‍රාවකයන්. දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා මට දසබල ඥානම තිබුණා කියලා අටුවාවල දක්වනවා. ඒක මේ ටිකක් නොගැඹුරු පරිද්දෙන් තිබිලා තියෙන්නේ. ඉතින් කොටින්ම කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයක් තිබුණා කියලා උන්වහන්සේ කියනවා. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් නෙවෙයි අනුමාන වශයෙන් වගේ තිබිලා තියෙන්නේ. ඉතින් වශීභාවයට පැමිණනවා කියලා කියන්නේ ඒකේ කිසිදු අඩුපාඩුවකින් තොරව සර්ව සම්පූර්ණයෙන් මේ ඥාන උන්වහන්සේ අවබෝධ කරගන්නවා. ඊළඟ සර්වඥතා ඥානය කියලා කියන්නේ ආවර්ජනා ප්‍රතිබද්ධව, මානසිකාර ප්‍රතිබද්ධව යම් කිසි දෙයක් දැන ගැනීමට සමර්ථ නුවණ. උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී සියලුම තියෙන ධර්මතා අවබෝධ කරගන්නවා. මෙහෙමයි ලෝකේ සිද්ධ වෙන්නේ, මේ විදිහට තමයි විඥාන හටගන්නේ, මේ විදිහටයි සත්‍යය උපදින්නේ ආදී ලෙස තියෙන සියලු ධර්මතා අවබෝධ කරගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැවතිය හැකි ධර්ම ටික අවබෝධ කරගන්නවා. ඒ වගේම උන්වහන්සේට අතීත අනාගත වර්තමානයේහි දත හැකි යමක් වේනම් ඒ සියල්ල ආවර්ජනා කළ සැනින් දැනගන්නටත් පුළුවන් වෙනවා. ඉතින් මෙබඳු හැකියාවක් ඇති පුද්ගලයෙ තමයි බුද්ධ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අවබෝධය පැත්තෙන් තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා සම්මා සම්බුදුවරයෙකුගේ යමක මහා ප්‍රාතිහාරයේ පැමි හැකියාව. අහලා තියෙන? එහෙමයි. යමක ප්‍රාතිහාරය. ඒකත් ඥානයක්. හැබැයි එතන තියෙන ටිකක් මේ රිද්ධියක්, ඉර්ධියක්. ටිකක් අර අපි ඉංග්‍රීසි කරන මිරකල්ස් කරන්න පුළුවන් කියලා. ඉතින් අවබෝධයේ පැත්තෙන් ගත්තම මොනවද? සර්වඥතා ඥානයයි දශබල ඥාන. හැකියාවන් නැතිින් ගත්තම යමක ප්‍රාතිහාරේ ඥාන. යමක ප්‍රාතිහාරේ ඥානය කියලා කියන්නේ එකවර පෙනෙන්නාසේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ රිද්ධි, ඉර්ධි දැක්වීමට හැකි බව.
කියන්නේ ගින්දරයි ජලයයි පිට කරන්නට නම් ඉරදීෙන් ඒකට වෙන වෙනම කසින සමාපatti තියෙනවා. එහෙමයි. එකපස්සෙ එකක් සමව දෙන්න ඕන එකපාර කරන්න බෑ. නමුත් බලන් ඉන්න ඇයට එකටම වෙනවා වගේ පේන්නේ. මොකද ඒ තරම් වේගෙන් ඒක කරනවා. එහෙමයි සන්නාස. ඉතින් මේක තමයි යමක ප්‍රාතිහාරේ ඥානය කියලා කියන්නේ. යුගල වශයෙන් මේ ඉරදී පාන්නට පුළුවන් උන්වහන්සේට. දැන් උන්වහන්සේට ඒ වගේ මේ ප්‍රාතිහාරයේදී දක්වලා තියෙනවා උන්වහන්සේ නිර්මිත බුදුරුවක් මවල උන්වහන්සේ ප්‍රශ්න අහනවා බුදුරුව උත්තර දෙනවා. බුදුරෝ ප්‍රශ්න අහන උන්වහන්සේ උත්තර දෙනවා. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ හැකියාවක් කියලා හිතුණාට ඒකේ බැරෑරුම් කර ඇත්තටම දන්නේ 이르දි තියෙන කෙනෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. 이르දි තියෙන කෙනෙක් තමයි දන්නේ කොච්චර අමාරුද පාවෙන්න. 이르දි තියෙන කෙනෙක් තමයි දන්නේ කොච්චර අමාරුද ගහක් හරහා පර්වතයක් හරහා යන්න. ඒ වගේ දේකුත් එච්චර දුෂ්කර වෙනකොට උන්වහන්සේ මේ 이르දීන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ 이르දීන් එකවර සිද්ධවන්නාසේ කරන්නට සමර්ථයි. ඒ නිසා ඉර්ධිමේ හැකියාවේ පරතරට පැමිණීමක් තමයි යමක ප්‍රාතිහාරයේ ඥානය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙන තවත් විශේෂම ලක්ෂණයක් තමයි මහා කරුණාව. මහා කරුණිකයි කියලා අපි කියනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකත් ඇත්තටම ඥානයකට සම්බන්ධයකට කියනවා මහා කරුණා සමාපatti ඥානය කියලා. සමනසේ නික්ලේශී වීමත් සමගද එහෙම ඒ කියන්නේ සත්‍යය පිළිබඳව මහා කරුණාවක් උපදින්නේ අපේ සත්‍යය. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒකත් අපි විසඳගන්නට ඕනේ. ඒක මහා කරුණාව තියෙනවනේ උන්වහන්සේගේ. එහෙමයි. ඔය විදිහට ඒ කියන්නේ නික්ලේශී වීමෙන්ද මහා කාරණක උනේ කියලා අහුවොත් ඒකට උත්තරය තමයි බුදු වෙන්නට ප්‍රාර්ථනා කරන්නෙම කරුණාව නිසානේ. ඒ නිසා බෝධිසත්ත්ව අවදී නම් ශාලිකා කාරුණිකයි උන්වහන්සේ. ඒ නිසා තමයි අරිහත්ත්වයේ අතහැරියේ. ඔය ප්‍රශ්නේ මම අපේ නාවියනේ අරිධම්ම සාන්නහසෙන් එකපාරක් ඇහුවා. උන්වහන්සේ එක සාකච්ඡාවක් කරන අවස්ථාවකදී සංඝයා මැද්දේ ස්වාමීන් වහන්සේ ඇයි මේ දස පාරමිතාවලට මේ කරුණා පාරමිතාවක් නැත්තේ කියලා. දැන් මෛත්‍රිය තියෙනවානේ, දානෙ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඉතින් මහා ප්‍රඥයි මහා කරුණිකයිනේ. මේ කරුණා පාරමිතාවක් නැහැ කියන්නේ. ඒතර ලොකුසානස දීපු උත්තරේ තමයි නාවුනි ලොකුසානසේ ආශ්මතුන් මේ කරුණාව නැත්තම් එකපාරින් දාක්කත් පුරන්නේ නැහැ. බුදු වෙන්නේ. එනිසා ඒක අමුතු පාරමිතාවක් වෙන්න දෙයක් නැහැ. ඒක මත තමයි සියලු පාරමිතාවන් තියෙන්නේ බුද්ධත්වයේ. එනිසා අමුතුවෙන් කරුණාව උන්වහන්සේලා වැඩිපුර දිනු කරන්න අවශ්‍ය නැහැ. කරුණාව තියෙන නිසාම තමයි මේ පාරමියේ දුක්ඛිත සංසාරයට බැසගත්තේ. ඒ නිසා අපි කියන්න ඕනේ මහා කරුණාවේ ප්‍රතිඵලයක් තමයි බුද්ධත්වය. එහෙමයි ස්වාමීන් වහන්සේ. කරුණාවෙන් ගොච්චර දුක් විඳගෙන ආපු නිසා තමයි ලෞතර බුදු උනේ. කෙලෙස් දුර වෙනකොට ඒ කරුණාව ස්ථාවර වෙලා තවත් දියුණු වෙනවා. ඒක වෙනම කතාවක්. ඒකේ තියෙන විසඳභාවය වැඩි වෙනවා. හැබැයි මේ බුද්ධත්වයට පදනම මතක තියාගන්න කරුණාව. බුද්ධත්වයේ පදනම කරුණාව. ඒකේ බුදු වෙනකොට ඒකේ ප්‍රතිමූර්තියක් නැත්තම් ඒකේ මස්තක ප්‍රාප්තියටපත් වෙනවා. වෙන කිසිදු සත්‍යයකට නැති මට්ටමේ කරුණාවක් උන්වහන්සේ තුළ පිහිටනවා. ඒතර උන්වහන්සේට කල්පනා වෙනවා කියලා කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් දුක්ඛිත වෙච්ච සත්වයාට පිහිට වෙන්නට මාහැර වෙන කෙනෙක් නැහැ. ඒ නිසා තමයි රැයට නිදාගන්න එක පවා පැය විනාඩි 20කට අඩු කරලා මුළු දවසම පුළුවන් තරම් මේ සත්‍යයට ධර්මාභෝධය කිරීම සඳහා උනන්දු වුනේ. ඒ නිසා උන්වහන්සේගේ දැන් ශාලිකහ ප්‍රශ්න තමයි බුද්ධත්වය anu කුමක්ද? බුද්ධ කියලා කියන ආභෝධය ලැබුව කෙනා බුද්ධත්වය කියන ආභෝධය. එතකොට මේ ආභෝධයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දශබල ඥාන සහ සර්වඥතා ඥානලාභීත්වය, යමක ප්‍රාතිහාරයේ පෑමේ හැකියාව, මහා කාරුණිකත්වය, හතරවෙනි සහ වැදගත්ම කරුණ තමයි නික්ලේශී භාවය. එතකොට මේ ආභෝධයට පත් වෙනකොට උන්වහන්සේ සියලු කෙලෙස් නසනවා. එතනත් වෙනසක් තියෙනවා. රහතන් වහන්සේලා සියලු කෙලෙස් නසනවා. හැබැයි වාසනා ගුණය ඉතිරෙනවා. අහලාද ඉතින්? එහෙමයි සාමි. වාසනා ගුණය. බුදුරජාණන් වහන්සේගේ సంతානෙහි වාසනා කෙලෙසියක් ඉතිරිවන්නේ නැහැ. මොකද්ද මේ වාසනාව කියලා අහුවොත් දැන් ඔය අපි ගමුක ඇත්තු හැමින්නේ. දන්වැල් වලින් බැඳලා ඇතා ඇවිදිනකොට කකුල් දෙක වැඩිපුර දික් කරන්න බෑනේ දන්වලෙන් බැඳලා තියෙනකොට. එහෙමයි. හැබැයි කාලයක් තිස්සේ දන්වැල් වලින් බැඳලා ඌ ඇවිදලා හුරු වුණාම දන්වැල් ඉවත් කරත් ඇවිදින ඒ ක්‍රමයටලු. දන්වැල් ඉවත් කරත් පොඩ්ඩක් අර වැඩි කකුල දුරස් කරන්නේ නැතුව දන්වැල් තියනා වගේ තමයි ඇවිදින්නේ. ඒ වගේ තමයි රහතන් වහන්සේලා කෙලස් නැසුවට කෙලස් තියනවා වගේ හැසිරෙනවා සමහර වෙලාවට. ඒකට හේතුව තමයි ඒ කෙලස් නිසා ඇතිවෙච්ච හුරු ස්වභාවය. සන්තානි බුදුරජාණන් වහන්සේට එහෙමවත් ගතියක් නැහැ. රහතන් වහන්සේලා සමහරලාට රාගය නැතත් රාගය තියෙනවාසේ, ද්වේෂය නැතත් ද්වේෂය තියෙනවාසේ, මෝහය නැතත් මෝහය තියෙනවා වගේ, මානෙ නැතත් මාන අධිකසේ බලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ එහෙමවත් නැහැ. ඒ නිසා ඒකන උදාහරණයකට අපි කියනවා උන්වහන්සේ දකින්නකොට හැඟෙන්න ඕනේ මේ පුද්ගලයාට සසර දීවත් රාගයක් තිබිලා නැහැ.
සසරදීවත් මෝහයක් තිබෙන. ඒ කියන්නේ මෝහ රාග දෝෂ මෝහවල සලකුණක්වත් අපිට හිතාගන්න බැරි අවස්ථාවක් නේද සාමාන්‍යයෙන්. ඒ సంతානේ ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ආශ්චර්යමත් පුද්ගලයේ කරුණු හතරක් මං කිව්වා. ඥානය, දසබල ඥාන, සර්වඥතා ඥානය, ඉරිදි මේ හැකියාව, යමක ප්‍රාතිහාරයේ පෑමේ හැකියාව, මහා කාරුණිකත්වය සහ නික්ලේශී භාවය වාසනා ගුණත් දුරු කරමින් ලැබුමු. මේ තමයි බුදුරජාණන් වහන්සේ ගැන මට පෞද්ගලිකව කියන්න තියෙන කරුණු හතර. මොකද ඒක සීමාව කරන්න බැරි හින්දා මට වඩා ඥානවන්තෙක් ඊට වඩාත් ඒක විස්තර කරන්න ඉඩ තියෙනවා. හොඳමයි අපේ ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් තරමකට හෝ ඔබ දැන සිටියා නම් මේ කරුණු කාරණා ඔබට මනා පිටිවහලක් වේවි. උන්වහන්සේ පිළිබඳව ඔබ තුල තිබෙන්නා වූ ශ්‍රද්ධා ගුණය තවදුරටත් ශක්තිමත් කරගන්න.